අටුමාටු වාරිකයකට ලීසිං කමර්ෂල් බැංකුවෙන්. ආර්ථිකය ප්‍රතිසංස්කරණය කිරීම සහ මානව හිමිකම් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් ස්ථාවර මට්ටමක් මෙරට තුළ පවතින බවට ලක් රජයේ ජාත්‍යන්තර හවුල්කරුවන්ට ඒත්තු ගැන්වීමට උත්සාහ කරමින් සිටින බව Human Rights Watch පෙන්වා දෙනවා. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස්වරයාගේ මෑතකාලීන වාර්තාවකින් පෙන්වා දී ඇත්තේ ශ්‍රී ලංකාව තුළ මූලික නිදහසට තවදුරටත් තර්ජන ඇති බවයි. බලධාරීන් නව මර්ධන නීති සොයමින් සිටින අතර අතීතයේදී විවිධ අපරාධවලට ගොදුරු වන් සිවිල් සමාජ ක්‍රියාකාරීන්, මාධ්‍යවේදීන් සහ රජයේ විවේචනය කරන්නන්ට එරෙහිව බිය ගැන්වීම් සහ ප්‍රචණ්ඩත්වය තවදුරටත් පවතින බව එම වාර්තාවේ සඳහන් බවයි Human Rights Watch පෙන්වා දෙන්නේ. අපි දැනුමෙන් සන්නද්ධව පෝසත් රටක් ගොඩනගමු. DP Education. ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධයේදී සිදු වූ බරපතල අපචාර පිළිබඳ වගකීම රජයේ මගහැර ඇති බවද Human Rights Watch වෙබ් අඩවියේ සඳහන්. 2022දී උත්සන්න වූ ආර්ථික අර්බුදය මෙරට දරිද්‍රතා අනුපාතය දෙගුණ කර ඇති බව පෙන්වා දෙන එක්සත් ජාතීන් ඇස්තමේන්තු කරන්නේ පවුල්වලින් 4/1ක් ආහාර අනාරක්ෂිත භාවයෙන් පෙළෙන බවයි. පොලිසිය සහ ආරක්ෂකංශවලින් එල්ලවන අයහපත් තත්ත්වයන් තවමත් පවතින බවද වාර්තාවේ අනාවරණය කර තිබෙනවා. Human Rights Watch සංවිධානය පවසන්නේ සැප්තැම්බර් මාසයේ පැවැත්වෙන මානව හිමිකම් කවුන්සිලේ මීළඟ සැසියේදී පවතින යෝජනාව යාවත්කාලීන කිරීමට අමතරව තවත් කරුණු ඇතුළත් කර මෙරට සම්බන්ධයෙන් නව යෝජනාවක්ද ගෙන ආ යුතු බවයි. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.